මදධ්‍යහලක් වාධන රපවාහහින මධ්‍යාන ප්‍රධාන පෘති විකාශය සමඟින් ඔබහමුවුණ මම නිමේශ චමත් සංකල්ප ප්‍රථමෙන් ප්‍රවෘති සිරස්ථල ඇදිරියල් ලිහිල්වෙත්්දී ජනතාව ක්‍රියා කළ යුත්තෙක් කෙසේද මාර්ග උපදේශ දෙන්න පොලිසිය සූදානමින්. රාජ්‍ය ආයතන සඳදා සිට වැඩ පටන් ගත්තත් රාජකාරයක් අවශ්‍ය නම් ගෙදර සිට ඇමතුමක් දෙන්න. රාජ පරිපාලනයෙන් ඉල්ලීමක්. ඊයේත් විසි හතක් හඳුනා ගැනේ. කොරොුණා රෝගීන් ගඩන අටසය විසි හතරක් වෙයි. කොරෝණාව පතුරුවන්න හිතාමතාම වැඩ කළොත් ඉන්දියානුවන්ට වැඩ වරදින ලකුණු. දේශය පැවෘතියේ. ඳරිීතිය ලිහිල් කරන කායේදී ක්‍රයාාළයුතු ආකාරය සම්බන්ධයෙන්, මාර්ගෝපදේශ සංග්‍රහය කරහා ජනතාව දැනුුවත්කිරීමට පියවරගන්නා බව, නෙෝච්ච පොලිස්පති අධිත්‍රෝහණ මහතා පවසනවා. ඇදරිනීතිය ක්‍රාත්මක කාලය තුළ එය කඩකළ පුද්ගලයන්, හතලිස් අටදහස් හත්ිය තිස්පස්තනෙකු අතරංකොටගෙන ඇති අතර වාහන දුළස්දහස්, හයිසිිය පනස් හතරක්ද පොලිස් භාරයට ගෙනතිබෙනවා. රෝදාහයන ඇදිරිනීතිය අද හෙට සහ අනිද්‍යාධනාන් හෙදි ක්‍රාත්මක අතර එය ලබන සඳදා උදෑසන පහට අවසන් වනවා. කොරා ව්‍යාපතිය වැලැවීමට රජේ ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අනුව පොහය සහ සත්‍යන්ත නිවාඩුව පදනම් කරගනිමින් දිවිනිපුරා ඇදිරිනීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනුණ. ඒ ජනතා යහපතයව දෙෙසා සෞඛ්‍යාංච සහ රජයේ ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි ක්‍රාත්මක කිරීමේ අරමුණෙන්. එයානුව ලබන සඳුදා අලුවම පහදක්වා, සමස්ත දිවනටම ඇදිරිනීතිය අකන්නවක්‍රියත්මකයි. බස්ථාහිර පලාාත සහ යාශ්‍රීත ප්‍රදේශවල ඇදිරිනීතිය පවතිද්දී ජනජීවිතය හා ආයතන ක්‍රියාකාරෙක්වය, යථතත්ත්වයට පත්කිරීම ලබන සඳූදා ආරම්භ වෙනවා. विශेषन ලබन සददाසිත बुजे बसना हिर පलात आශक प्रදේශव है ती है තිබියदिුවद सामान्य පරිදි सेवा1न पැति निमितත් වෙන केනිसाඒ संबंधයෙන් නताාව දැनුවත් කිර मेंवा कि මේ संබන්धෙන් याම मायතन प्रदानि करन ලබन क्ियामारब දैनුවත් කිරීමට पलाපුොත්්‍රෙන तोवानसीवा ළ සल කිසल से सफरे आएन हो निष්පාदන से संබंध आयතන සैलूන් साह ब्यूति पाल पेस्टුව क्लाबसा හෝटල් පාසල් අධ්‍යාපනික අයතරන උත්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සහා බොදු ස්ථානවල මහජනයා ගැවිසී විතු ආකාරය මෙසිල්ල සම්බන්ධයෙන් නීති වෙෙගුලාසි ඉදියේ දිීදිරිපත්වමරනීම තතිබෙනවා ඒවගේම දැනත තියන්න ප්‍රතිපාදන අනුව තිශි අතර දමනා ගමනේ පිළිබඳවත් පැහැදිල් නිර්ණयක ඉදිරි තින දෙක තුළ 25 කිම නීම තිබෙනවා විශේශම හාආසාධිත නොවන ප්‍රදේශයක සිට ආසාධිත නොවන ප්‍රේශයක් දක්වාගමන් කිරීම क्याව होතිබෙන කैसे වෙත් සාත්්‍ය්‍රදේශයක් ඒවගේම සම්පූර්ණයම වසාධම ඇති ප්‍රදේශා කාශ තත්ය අපි ඉදිරියේදි පැහැත්දි කරීමට බලාපොරොත්තු වෙනවා. මෙ අතර ඇදිරි නීතිය කඩකරන්නන්ට එරෙහිව නීතිය තදිම්ම ක්‍රාත්්මක බව පොලිසිාවදහරණය කරනවා. ලබන සඳුදා අමාත්‍යංශ සහ රජයේ කාර්යාල විවෘත කළද ජනතාවට එම ආයතනවලට නොපැමිණ හැකිතාක් දුරකත්ථන මාර්ගයෙන් සේවාෆන් ලබාගන්නා ලෙස, රජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ි අරක්චිීම මතා ජනතාවට දැනුම් දෙෙනවා අවශ්‍ය සේවාන් තමයි අප එකොලසනිදා පටන්ගන්න තීරණය කළේ තය අවශ්‍යම නිලධාරින් ගෙන්න්න ගන්න ඒකෙද අපි අයම් සීමමක් කියල තියෙන කොළම කාර්යාන කොළඹ අවට කට්ටියම ගෙන්න්න ගන්නම ප්‍රහණ පහසුකන් සපයන්නත් විශේෂයෙන් ලංකගමනවන්ට එකකන් වෙලා තියෙනවා දුම්රිය සේවාාව ඉතාම විධමත්වරි පිලා සකස් කල තියෙන ංචිත පහන දල පි ෙන් ගන්න කව ටේක රවශ නතිමේ ල ත තියනවත කිලෝ මිට විස් පාතියක්කඇතුලට ොඹ අට කට්ට ගන්න ගන්න පුළුව දන්ල යන සීල් අතනට හනතාව වීම. ම ලයින්න එකක් දුරකතනඇමතුම් අව්‍යාව ලබා දෙන්නේ එකට වෙන නිල්දාරක්ක අනයුක්ත කරන්න තකට ඔවන්ගේ ප්‍රශ්න සම්බන්ධ ඔන් කතා කර පුලොම කාරයයාලර පැමිණිට ඩ ඒකදී ඔය කිසි පහසුවක් වෙවි දෙපැත්තටම සෙනසුරාදා ඉරිදයි මේ සියලුම රජාතන විශ්භජානු හරය කරනුපු තෙස්දී තියවා ජනාධත කාර්සාද බලකායේ නීති අනපනත්තුලට යටත්වා යැපමි කරතු කරන මෙරට කොරණ ආසාධතයන්ගේ සංඛ්‍යාව අටසේ විසි හතරක්තක්වා ඉහළගියා. ඒෙදිනේද ආසධතයන් විසි හදනෙකෝ හදුනා ැනලා. පසි අසුතුද දෙෙක්ු මේ වන විට ප්‍රතිකාර ලබනවා දැනට රොහල්වල විමර්ශනයට තේ පසුවන පිරිස එකසිතිස් හතරක්. කොරුණනා මරණ නවයක් සිදුව තිබෙනවා. ඒ දිනේ මැටින් හතුනාගත් කොරුණා රෝගින් විසි හදෙනගින් විසි පස් දෙනෙක්ුම විරෝධහර නාවික හමුදාරණ විරුවන් වනවා. ඒයේ දිනේ කොවිD දහනමේ ආසාධිතයෙන් හැටියට වාර්තා වනා විසි හදදනෙක් මේ විසි හදනාගෙන් විසි පස් දෙනෙක් නාවික හමුදාවිය උදවිය. ඒවගේම අවුරුද්ධකට තරමක් වැඩි වයස් දරුවෙ ආසාදෙනට ක්. ලා තියනවා සහ විශේෂයෙන් ඊයේ දිනේ ඩුබයි සිට පැමිණි ගුව්‍යානයක මගේ කුණ තිබීම නිසා මේ ගමරෝහට ඇතුළත් කළ PCR පරීක්ෂණය කිරීමෙන් පසුව ආසාධ්‍යකු ලෙස හඳුනාගෙන තියෙනවා මේ ඉතෙන්නුම් යනදේ තමයි මේ විදේශවලින් පැමිණ සියලු දෙෙන අනිවාර්රෙන් නිරෝධායයට ලක් කළ යුතු බව. CR පරීක්ෂණය මේ තහවුර වුණත් CR පරීක්ෂණය මගහරට පුළුවන් ඒ අවස්ථාව අනුව. ඔහු පසු කරන අවස්ථාව වන්න ඒ නිසා ඇත්ත වශයෙන්ම නිරෝධායන්ට ලක් කිරීම තමයි අනිවාර්ය සාධකව න්නේ ඊඇදිේ පCR පරික්ෂණ එක්දස් පන්සය පනස්තුනක් කරු ලැබවා මේ එක්දස් පන්සේ පනස්තුනෙන් හාරසියක් පමණ මෙක්ෂේත්‍රය කරනු ලැබු පරීක්ෂණ ඒවගේම තුන් සයට අධික සංඛ්‍යාවක් නිරෝධායන මධ්‍යස්ථානවල කරනු ලැබූ පරික්ෂණ නිකුත් පරීක්ෂණ නාවික හමුදාව ස්ශ්‍රිතවත් ඒ වගේම කොළො මහනකර සභාවත් දිවේේ විියවිධ ප්‍රදේශවලත් සිදු කරලා තියෙනවා. ට කාරයන් නීමත පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා ආතම විවෘත රීම ීරණය කළද නමිත සෞඛ්‍යෝපදිස් අනුවම කටයුතු කරන ලෙසයි සෞඛ්‍යේවා දයක්ක්ෂ ජනරල්වරයා ජනතාවගින් ඉල්ලාසිටින්නේ අපේ දැන් රට කමෙන් විෘත කිරීමත් සමඟ නැවතත් අපි යම්කිසි අවධනම්කට යනවා මේ විසබීජය රටට ඒම සහ අපේ උදවයට ඒ බලඳීමට මේ රට විවෘත නොකොට තබාගැනීම හැකියාවක් නැහැ රටේ ආර්ථික ජන සමාජය පවත්වාගත යුතුයි අප නැවත නෑ ඇත හවරු කරල්ල කියන්න කැමති මේ රටේ ආයතන මේ රටේ රජයේ ආයතන පුද්ගලික ආයතන ජන සමාජය ව්‍යාපාර ඒ සියල්ල මේ ලබා දෙන රජය විසින් අප විසින් ලබා දෙන මාර්ගෝප දේශ අනුගමනය කරමින් අනිවාරයෙන් කටයුතුරන්න ලෙස මකද නැත්තංක් ඔබගේ. ආතනෙ ඔබගේ ව්‍යාපාරය එසේ අනුගමයි නොකරොත් එහෙම ඔබට නොදිවත්වම ඔබට ඔබේ සේවකයින්ට එහෙම නැත්තං ඔබේ සේව ලබාගන්න එනායට මේ විසබීජය ඇතිවන්ට පුළුවන්. ඒ නිසා මේ ශ්‍රී ලංකාව මෙතෙක් සුරක්ෂිත රටක් ලෙස තබාගත්ත වගේ ඉදිරියටත් ඒ සුරක්ෂිත භාවය තහුරු කර ගැනීම අප ඔබ සියලු දෙනා සතුවක්කීමක් බවට පත්වෙනවා. සුගේ දිනතුළ දී කොළඹ හනගර සභහ බලප්‍රදේශය සිදු කළ PCR රිීක්ෂණලින් ෙසිදදු කොරන සාධීතයෙක හඳුලාගන නැති බව මැඳ කොළඹ ප්‍රධහන සෞඛ්‍ය වෛදින ද හරි, දම්මික අධිකාරීවත්තගේ මහතා පවසනවා. අපි දිගටම මේ කාලසීමාව තුළම PCRCR පරික්ෂා කරගෙන යනවා කමියනිට ක්‍රීනිං එකක් විදිට ගැනේ ප්‍රජාව අතර රෝගීන් හඳුනාගැනීමේ ක්‍රමවේදයක් විදිට. ඒකෙන් ඇතර අපි වරින්වර හඳනාගත්තා ඉන්නවා. නමුත් පොදේ අපිට හැම හඳනාගැනීමක් මේ දක්වා වාර්තා වුණනි කවුරු හරි රෝගියෙක් ආස්ශවිතාය අතර පමණයි. ඒඋනාට අපි වැඩි සැලකිල්ලක් දක්වල මේ අද දිනේත් වි මරධාන ප්‍රදේශයේ මේ වතු කීපයක් ආස්විත සහ, සෞඛ්‍ය කායම්ඩල ඒවගේොම මහනග්‍රස්භාවේ ආරක්ෂක. ිලධාරී මහත්ම මහත්නින් ඒවගේ තෝරාගත් කණ්ඩායම් කීපයක් මේ සඳහා අද යොදාගෙන ඉන්න. रोෝධහනය සාර්ථක අවසන් කළ තිස්හායි දෙනෙකු කදකාඩු නිරෝධහන මධ්‍යස්ථානීෙන් අද දිනේ පිටවග. ඔවන් කොம்ப ගන් පස් හා න්ඩාර්නායක මාවත ප්‍රදේශී පදිංචිකරුවන්බනවා. කොරා වියසේ හමුවය ජනතා වෙනුවෙන් විශිෂ්ට සේවාක් ඉටු කරන පොලිස් නදහරින් සඳහා සෞඛ්‍ය ආරක්ෂත මුහුණු ආවරන, පදහසක් පිරිනමීම, සෙලාන්බැංකුව ක්‍රියා කලා එම බැංකිය ප්‍රාන විදායික නිලදහරි, පපිල ආරිරත්න මහතා මෙම මුහුණ ආවරන तोගේ වැඩබන පොලස්පති CD වික්‍රමත් මහතාට බහරදුන්න. මකු තාමතාම වෛරසේ ්‍යාපත කිරීමට කටයුතු කරන්නේ නම් ඔහුට විරදධව නීතිය දැඩිව ක්‍රාත්මකරන පව ඉදාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාථත නිවේදනය කරනවා. එහිදී චෘදිතයායට හිමිවන සිරදනුවම වසර දෙකත් පහත් අතර කාලයක් වනවා යම්හෙකින් ආසාධිතයකු මියගියොහොත් චෝතිතයාට ජීවිතන්තය දක්වාම සිරදඩුවම් නියමකිරීමට නව නීතියට තේ ඉඩ ප්‍රස්ථාව හිමිවනවා. V-19 හෙවත් නව කොරුණා වෛරසය මේ වන විට ලෝපුරා තිස් නවලක්ෂ දහත් දහස් නවස්‍යය අනු එක්දෙනෙකුට ආසාධනය විත්ති වෙනවා සවය ලබයි ඇති රෝගී සං්‍යාව දහ තුන්ලක්ෂ හතලස් හතර දහස් දෙසය හැටපක් වෛරසය ආසාධනය හේතුවෙන් මරණ දෙලක්ෂ හැත්තෑ දහස් හත්සය හතලිහක් පර්තාාවනවා රටවල් හාස්වෑං පාලන ප්‍රදේශ දෙසය දොළහක වරිස ව්‍යාපත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධහනය පවසන්නේ ො රසේ ්‍යාත්‍ය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍යංවිධහනය සිදුකරන ඕනෑම පරීක්ෂණයට සහහි ලබා දෙන බව චීනය නිවේදනය කරනවා එහෙත් එය දේශපාලික කරුණු නොව විද්‍යාත්මක කරුණු මත පදනම්ම යුතු බවයි ඔවුන් සඳහන් කරන්නේ. තමන්ට විරුද්ධව නගන අසත්‍යය චෝදනාත් අහවර කිරීමට තව තවත් අසත්්‍යය කරුණු ඇමෙරිකාව එළිදක්වන බවයි චීනී විදේශ කටී තොමාත්‍යංශය නිවේදනය කරන්න. ඇමරිකාාවේ ොවිD-19 මරණ සංඛ්‍යාව හැත්තෑ පන්ද හසඉක්මවති වෙනවා මරණ සංඛ්‍යාව ඉහලයාමත් සමඟ ඇමෙරිකාබේ ොවි-19 දෙවන වරටත් ව්‍යාපතවීම අවදහන මක් මතුව ඇති බවයි විදිස්මාධ්‍යපාරතා කරන්නේ. මෙ අතර එරට රැකයා අහිමි වූ පිරිස ලක්ෂ තිස්තුන දක්වා ඉහළගොස්තිබෙනවා. අදිර තුනක් ඇටතේ රට සම්පූර්ණයෙන්ම විවෘත කර බව ඔස්ලියයාග්‍රමාමත්‍ය කොට් මොරිසන් පසනවා අධින් ආරම්භ වන පළමු අදිරයටතේ නිවසට අමුත්තන් පස් දෙනෙකුගේ පැමිණීම නිවසින් පිටත දස දෙෙනෙකුගේ එක්රැස්වීම ආප්‍රශාලා හා සිල්ලර වෙළඳ සැල් විවෘත්තකිරීම පාසල් හා ක්‍රීඩාපිටි විවෘතකිරීම ්‍රාන්ත අභ්‍යහන්තරේ ගමනාගමනයනු කරුණු සඳහා අවසර හිමිවනවා. දෙවන අධරේදී පුදගලින් විසිදෙනකුටද තෙවන අධරදී පුද්ගලින් සිය දෙෙනකුට ද රැස්වීමට අවසර ලබාදීමට නියමිතයි කොරුණා ආසාධතන්ට ප්‍රතිකාර සඳහා රැමඩෙසිව නම් ප්‍රතිවෛරස කාරකය යොදා ගැනීමට ජපාන සෞඛ්‍යංශ සූදා නම් වනවා ඉබෝලා වෛරසයි සඳහා යොදාගත් මෙම ප්‍රතිවරස කාරකයේ පසුග්‍ය සතතියේ මරිිකානු ආසාධිතීන්ගේ ප්‍රතිකාර සඳහා යොදාගැනීමට ආරම්භ වනා. පැරිස්නුව හැරටේ අනිකුත් ප්‍රදහන නගරයන්ට පනවා ඇති වසාදමීමේ නීති එළබෙන සඳදා සිට ලිහිල් කරන බව ප්‍රංශ බලදහරින් පවසනවා. යනුව වෙලඳසැල් හා පාසල් විෘත කිරීමට අවසර හිමි වනු ඇති. අකන්ඩව අට වසාදැමීම සිදුවහොත් මසක් ඇතුළත බ්‍රසිීල ආර්ථක කඩා වැටීමට ඉඩ ඇති බව එට ආර්ථිකමත්‍යන් ශයණනිවේදනය කරනවා වසීලේ වසාතබනවාද නැත්තම් ආර්ථික කටයුතු සඳහා විවෘත්ත කරනවාදයන්න පිළිබඳව ජනාධිපතිවරයා හා ආණඩුකාරවරුන් අතර දැඩි මතබේද හටගෙනතිබෙනවා. කොරෝනා නිසා වසා දැමුණු පාකිස්ථානය හෙට දිනේ යළි වෘත කරන බව එයටට බලදහරින් ප්‍රකාශ කරනවා නව ක්‍රාමාර්ගයක්ත් සමඟ කුඩා වෙලඳ සැල් කඩසාපු මෙන්ම ඉදිකිරීමම් ශෂේස්ත්‍රීයට අදාළ කරමාන්ත ශලාවල කටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇතයි පාකිස්ාන ග්‍රාමාත්‍යය ඉම්බ්‍රන්කාන් පපසනවා මානකූලව රට විවෘත්ත කිරීමෙන් ජනතාවගේ ජීවිත, යතාතත්වයට පත්වනු ඇතිබවයි බලදහරින් පසන්නේ. වෙළඳ පොල හෙට දිනේදී විවෘතකරීම සම්බන්ධයෙන් ගැටලු කාරී තත්ත්වයක් මතුවති වෙනවා. සමස්ත ලංකා ඒක බද්ධ ආර්ථික මධ්‍යස්ථාන සහ වෙනඳ සංගමයේ ජාතික සන්න දායක, එක්්චෙම් උපසේන මහතා පවසන්නේ මැනිින් වෙනදපොළ හෙටදිනේදී විවෘත්ත කරන බවයි. එහෙත් මැනින් පොදු වෙනඳපොළ සංගමේ ප්‍රධාන සන්නදායක, අනිල් ඉදි්‍රචිත් මහතා පවසන්නේ හෙට නොව ලබන සඳුදා එය විවෘත්ත කරන බව. ප්‍රෘතියක් පලවනාා හත්තෙනදා අටවැනිදා නවවෙෙන්ද සහ දහවැනිදා වහනෝ කියලා. ඒක නිවැරදි ප්‍රවෘර්තියක් නෙවෙයි. නගර සපා ආච්‍යාපනතයේ කොළම් මහනග සභාට පැවැරිතට බලසල යටත්තේ වෙසක් පෝයට දවස් දෙගක්ෂ සෑම පසොස්ස ෝදිනකටම පමයි මේ මැනිින් වෙදඳ ලබ හට පුලුවන්නේ මැනින් වෙළඳපොල නවවෙ නිදින ගොවියන්ට එලවළු එවීමටත් පාරිභෝකයන්ට ොගවාසෙන් එලු නිලදී ගැනීමත් සම්පූර්ම විවෘර්ධ කලතියෙනවා මේ මැනිින් වෙළඳපොලේ මැනිින් පොතු වෙලද සමිතය කිය නාමක හදාගත්තකතාව ප්‍රති වැැත්ද. මේ අය. ங வழுந்துப සப்දவானி න්त्र්‍ර භවිத කරමங, விளதாம்ම්ර අපේ ජනතාව, அහල්தாவிடට ත් කරமிங, ஓக அසල් ேக்கனைයක් ගත්த்த மே வெழுந்துபல. හන් කැමති කියලා නමුත් අපි ඊට විරුත්්ධව පිටකුට පොලිසියේ මේ සඳ පැමිනිල්ලක් කලලා පැමිනිල්ල විවාාහ කරලා ඉතනති පොලසියෙන් අපට තීරනය වුණන මනිංවල්ලපල විෘත කරන්න කියලා ඒ සඳහා කිසිදු අගතියක් කරන්න බෑ සෝය සභහපති කියන පුද්ගලයාට මංහිතන්නේ පොලිසිය අවවාදකර ඔබතුමා එෙලවු ගැන්නේීමට ඒදතට විරත්තර නිවාය මැනිින් වල්ද පො තුළට බතුමාට යාමටත් අපි අවසර ලබද ෑ කිය මඟ රම පොලිසිය ඒ ඒවිදේම සිදත කරයි කිය ංවිස්වාස්. අපි ිරණ කන ලබවා වෙසක් පය නිමිතිකොටගෙන මැනින් වෙලක්ොල දින හතරක් පුරාවට වහ රැබීමට එකොසන සන්දාාධන නැවතත් විවරුත්්තකරීමට වැඩිදනාගේ ඉල්ලීම පරිදි මැින් මට පොදවෙලද සමතිය මේ තීරණය ගනු ලැබා සියලු වෙල ාරික මහතුන්ට පරිග මහතුන්ට අප ගරුවෙන් ආරධ නාකර ත් නවා එකො සද සන්ධන උදසන හතරට වවෙල ොල වර්තවනවා එදාට පැමිණ ඔට පරි මහතුන්ට එඇල් ල ද ගනීම සඳහා අවස්ථාව සලසාති වෙන බව. මේකැවලලා අපි වෙලද සගය ස ා. ලදනාම අපි ඒකරශි වෙලා කතා කල් ගත්තා චීරණයක් සබපතු සමග තිබනට පෞද්ියල්ලි විරසකට මේ කඩක්පල් කරන්න සිදුකරපු සයදාාමයක් වශයනතම අපේ වෙලා හුන්න මක දිල දාහක් මීට පතම ඔහවා එතැන්ති කිසිදු චක්ලේකන නැ අපි ොලි හෙල නිලධානය සමක සසාගච්ා කරල තම මේ තියර ත්ත අවත්ඒ එකදිනයක මේක වහනවා කියලා මේක තක කරන එක සම්පර්ම පියක ෙලා දකිනවා රජයමගින් ගොවින්ට අවශ්‍ය පොහොර ලබාද මේ වැඩ පිළිවල තවතුරටත් ක්‍රාත්මයි. තුළම ිස්්‍රික්ේ අලකන්නය සඳහා පොහොර ලබාදීම වෙනුවෙන්, රොපියල් කෝටි තිහක් වෙන් කර ඇති බව, දිස්්‍රික් ගොජන සංවදධන සාකාර කොමසාරිස් SPIP ේනා තර හතා පවසනවා. ගොවින් තිස් දහසකට අධි පිරිසකට දිස්ට්‍රික්කේ ගොජන සේවා මධ්‍යස්ථාන දාහටකදී පොහර බෙදාහැරීමේටයුතු සිදුකිරමින් පවතින බවයි ඒ මහතා පවසන්නේ. ගොවින්ගේ පොහර අශ්‍යතාවෙන් සයට හැටික ප්‍රමාණයක් මේ වන විතත් බෙදාාතිී අවසන් බව ඒ මහතා සඳහන් කරනවා. අපි මේවෙලකොට පොහොර ලබාද මේ ගටයුත් සිදුවම් පවන නමුත් වගරන අපි ලක්කරපමාය ගත්හම පෝරපමාණය මූල වටනාගමලගත් පටත් තිහ පමන ප්‍රමාණය පොර තම පි සලසුම් කලති දශෂක ලා විදාවන්න අපි නිස්පාදන බලාපොත්න වවිවාගාව මේි කියන බි ප්‍රමාණය විවාගරන්න හැකව ලබුණු මටික්ටොන් හැට අපිට ප්‍රමාණයක් නිස්පානය කන්නට පුළුවන් ේ කියන විශවාසයෙන්වා නමුත් අපි දැන්තියන වර්සාාවත්ත කළ ම ීර අවසාන තරය වෙන්නේ අප නමුත් ලක්කේ යන්න තමා ගම තිය ගම ප හ . කරන්න පුළොමබෙනවා ඉති අපි රජය දරන්න හොරසසා ආධරවම් දන්න පියල් මිියන තුන් සේක පමාහන. පිට වඩා ලොකු නිෂ්පාදනය අපිට තුළින් නිස්පාදන කරන්න පුළම කිර විවාසය අපේ ති. බොහෝ ආමිස්ස පෝජාවන්ගෙන් තොරව මෙවර වෙසක් සතිය ගෙව යනවා. කොරුණාව ව්‍යාප්‍යත් සමඟ නිදහසේ ආගමිකටයුතුවල නිර්තවීමට නොහැකිවී තිබුණද බොහෝ ස්ථානවල ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැනක් දෙමින් තවදුරටත් ආගමික වැඩසටහන් සිදුවනවා. නිවස ව සිිල් සසාමාදන් වූ පාසකු පාසිකාාවන් වෙනුවෙන් නිවසත මොස් ධානය පිරිනමීමේ වැඩස හනක්ොඹ හුණුපිටිය ගංගාම විහාරස්ථානය මගින් ක්‍රාත්මක කළලා. හයිදාහකට පමණ පිරිසකට මෙසේධනේ පිරිනමුණ. විහරාධිකාරී ආචාර්ය පූජ්හ කිරිදේ අසජි ස්වාමින් වහන්සේ මූික්ප්යෙන්, මෙය ක්‍රාත්මක වූ අතර අමාත්‍ය ආචාරය බඳුළ ගුණුවර්දන මහතාද ඊටෙක්ුණා. නවිකහමුදාව සඳහා සෞඛ්‍යරක්ෂි ඇඳම් පරිත්‍යයාග කිරීමද සිද වූයේ ඊට සමගමීවයි, කොළඹ නගරෙ සිටින බල්ලන් පූසන්වැනි සතුන්ට මෙෙන්ම, බේව අස සිින කුරල්ලන්ට ආහාරලබාදීමද සිදබන. ක් पොහ වෙනෙන් কොළम्ब ग्න්් පස්3ී යිරව ස්වාම कोෝවිල අබට සිටින බෞ්ධ නතාව සඳහා ධර්මදේශනාවක් ශ්‍රී බාල රවසන් කර කුර කල්තුමාගේ සංවිධහयකත්වෙන් පැවැත්වුණ ආචාරය पූජ माදම්භාගම අසජී ස්වාමන් වහන්සේ ධර්ම දේශනාව පැවැත්වා. වෙසක් පොහේ වෙනුවෙන් නිවස සිට සීල සමාධනය නිරත වූ පිරි ස ඔවුන් පपाුල් ෙනුවෙන් නිවසටමග ස්පාන් පරිත්‍ය्याග කිරීම වැඩසට හනක් දිවලන් කඩවල දක්ෂිණ ගකිරි ජමහා විහාරාධපති पූජ විහාරගම සිරිනන්ද ස්වාීන්හසේ ප්‍රමුख භික්ෂන් වහසේගේ ප්‍රधाන් ත්වෙන් සිදන සෞඛ්‍යයා රක්ෂිත ක්‍රම භාවිත කරමින් පවුල් දහසකට පමණ මෙසේ පාන් හා බනිස් පරිත්‍යග කිරීම සිද වන ආරක්ෂකංශය දැනුවත් කිරීමෙන් පසු ජංගම පිරිස්ත් ජයහිනා වැඩසට හනක් මොරටුව කටුකරුන්ද දක්ුණ සිරි මිහිඳු යව්න මාජය ක්‍රියාත්මක කලා ලොකවාස සියලු දෙනට සිෙත් ප්‍රර්ථනා කරමෙනු මෙම වැඩසට හන ක්‍රාත්න කෙරුීමේ දෙවන්න ද්‍යානයේ වෙසක්මංගල්ලයක් පවැත්වුණ නිහල් මයාදුන්න මහතාගේ බතිබරදායකත්වේ නුයි මේ ක්‍රියාත්මක කරුණේ වෙසක් පොහේ වෙනුවෙන් ශ්‍ර ලංකා ටෙලිකෝම් ආතන පරිශ්‍රය විදුලි ආලෝකෙන් ආලකුවත් කිරීම එම ආතනය සහපති රොහන් ප්‍රාන්දු මහතාගේ ප්‍රදහනත්වෙන් සිදුකරුණා. රටට සෙත්පතා පිරිත්සත් ජහයිනයක්ද පැවැත්වුණ. නිවාස ව සිරවවිශිණ ජනතාව වෙනුවෙන් වියලි ආහාරද්‍රව්‍ය විාධීම වැඩස්ටානක් ගම්පහ පහළගම පුරාණ විහරස්ථානයේදී සිදුකරුණා විහාරාධිපති පූජ්ග පහළගම සෝමරතන ස්වාමීන් වහන්සේගේ ප්‍රධහනත්වෙන් පැවැති මෙම අවස්ථාවට ගම් පහනඟරාධිපති එරංඟ සේනානායක, ප්‍රදශලයකම් සුරංගා ගුණතිලක ජේෂට පොලස් අධකාරි ඉදිි සිල්වායන මහත්මහත්ම ඇ. piirisäக் sahහාagigi bona. වෙසක් පහදිනට සගාමීව විශේෂ පින්කම්ල්ලාක් සිංග්පුරුව ලංකාරම වි රාධිපති ආචාරේ පූජ කරදතියන ගුණරත්තන වාමීන් වහන්සේගේ ප්‍රධහනත්වෙන් සංවිධහන කරතිබුණක් ජනාධහිපතිතුමා ප්‍රමුක රජයටටත් වෛද්‍යරු ඇතුු සෞඛ කාරම්ඩලටත් ්‍රවිද හමුදාව, පොිසිය ඇතුළ ආරක්ෂකංශවලටත් රටවැසියන්ටත් සේප්‍රාර්ථනා කිරීම මෙහිදීසිදු කරුණක්. වෙතාකුත්සවේ වෙනුවෙන් පානදුර නගරේපුා විධ සැසිලිවලින් අලංකාරවත් කරතිබෙනවා. ශේෂෙන් පානදුර පොලිසිය වෙසක් සැසිලිවලින් අලංකාරවත් කර ඇති අයුද. දැකගත හැකිබුණ. ස්වාදන රූපවාහහිනි මධ්‍යාන ප්‍රාන ප්‍රෘත්ති විකාශය අදට අවසන්, සුපතාව සක්කවට.